සිංහබාහු ආචාර්ය සෝමරත්න දිසානායකගේ අධ්‍යක්ෂණයෙන් රේණුකා බාලසූරිය හා ගාමිණී වික්‍රමසිංහ නිෂ්පාදනයෙන් සිංහල සිනමාවට නැවුම් සිනමා අත්දැකීමට සූදානම්. ජැක්සන් ඇන්තනි, යශෝතරා විමලධර්ම, අකිල දනුත්තර, සජිත අනුත්තර, දුෂීන සිල්වා, සරත් පුතනාවල, කුමාර තිරිමාතුර, ගිරිරාජ් කෞශල්‍ය ඇතුළු රංගන ශිල්පීන්ගේ රංගන කෞශල්‍යයෙන් සිංහබාහු ඔපවත් වේ. සිංහබාහු මුහුරක් තුළල අද දවස පැවැත්වෙනවා. ඉතින් ඉතාමත් දැවන්ත සිනමා චිත්‍රපටයක් උගලන්ට නුදුරේදීම බලාගන්න පුළුවන්. ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ අධ්‍යක්ෂණයෙන්, ඒ වගේම තමයි රේණුකා බාලසිරි මහත්මයාගේ නිෂ්පාදනයෙන් සහ ගාමිණී වීරසිංහ මහත්මයාගේ නිෂ්පාදනයෙන් වෙන මේ සිංහබාහු අපි හැමෝම දන්න කතාව වෙනස් විදිහකට රිදී තිරයට එනවා. ඉතින් විශේෂයෙන් කියනෝනේ මේක මගේ පළවෙනි සිනමා අත්දැකීම, සිනමා නිර්මාණය. මම ටෙලිතිරේ හිටියට රිදී තිරයට එන පළවෙනි වතාව. ඉතින් මං හිතනවා මම වාසනාවන්ත වුණා කියලා. මිනිකු අභියස මෙලෙස කෙලෙස කැකුළු අරලිය පළා සදිසි තොප වැනි ලඟා නිර්වත් වීම ඉදිරියේ මාවෙනි රජෙක්.
තරම පරේෂණාත්මක නිර්මාණයක්. ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු නවතම සිනමා නිර්මාණයේ රඟපාන්නට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. මේ අවස්ථාව මගේ සිනමා ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් හැටියට මම සලකනවා. මොකද සිංහබාහු අපි හැමෝම දන්න කතාවක් වුණත් මෙය අධ්‍යක්ෂවරයාගේ දෘෂ්ටි කෝණයෙන් තරා විදිහක විප්ලවවාදී චිත්‍රපටයක් බවටත් පත් වෙයි. ලොකු විශ්වාසයක් තියෙනවා මේ නිර්මාණය ගැන, ලොකු විශ්වාසයක් තියෙනවා ලංකාවේ සිනමාවේ අනාගතය ගැන. සිංහබාහු චිත්‍රපටය කියන්නේ මගේ කැමරා අධ්‍යක්ෂණයෙන් එන 12 වෙනි චිත්‍රපටය, ඒ වගේම ආචාර්ය සෝමරන් දිසානායකත් එක්ක වැඩ කරන 4 වෙනි චිත්‍රපටය. ඉතින් වෙනද වගේම අභියෝග ගොඩාක් තියෙන කලින් කරපු සුනාමි චිත්‍රපටිය වගේම තමයි සිංහබාහු චිත්‍රපටියේ දැවැන්ත අභියෝග ගොඩකට මූණ දෙන චිත්‍රපටියක්. ඉතින් ඒ වගේ දෙයකට මාව තෝරාගත් එක ගැන මම ඉතාම සතුටු වෙනවා. මොකද හේතුව මට හැමදාම හම්බ වෙන චැලෙන්ජ් එකක් තියෙන ෆිල්ම්ස්. ඉතින් මේකත් ඒ වගේ විදිහකට තමයි කරන්න හිතන්නේ. මොකද අපි ගොඩක් වෙලාට කැලේ ෂූට් කරන්නේ. ඉතින් කැලේ ෂූට් කරනවා කියන්නේ ගොඩක් වෙලාට පවතින ආලෝකයෙන් තමයි කරන්න තියෙන්නේ. ඉතින් මගේ මම කැමතිම දෙය ලංකාවේ සිනමාවට අපි ඉගෙනගත්ත දේවල් ලංකාවේ සිනමාවට දායාද කරන්න හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා.